2019 පාස්කුරු දින ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ මහමුලකරු තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් වහා විමර්ශනයක් දියත් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරා නලස් පොලිස් ප්‍රතිදේශබඳු තෙන්නකෝන්හට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ. පාස්කුරු දින ත්‍රස්ත ප්‍රහාරයේ පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් දියත් වූ බවට පවතින සංවාදයේ හමුවේ හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය මහත් ආන්දෝලනයට තුඩු දී ඇති අතර මේ සම්බන්ධයෙන් සිරිසේන හිටපු ජනාධිපතිවරයා හෙට දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දීමට නියමිත බවද සඳහන්. තමා පාර්ලිමේන්තුව තුළ පමණට වඩා කතා කරන බවට චෝදනා කරන පාර්ශවවලට පිළිතුරු ලබා දෙමින් තමා කතා කරේ පෞද්ගලික වාසියතකා නොව රටේ ලක්ෂ 220ක් වූ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. පත්මන් රජය පෙබරවාරි 13 වන දින ගැසට් පත්‍රයක් පළ කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ වෙනසක් සිදු කිරීමට කටයුතු කළ බවත් එහිදී රජය දැරියන් ලිංගික ක්‍රියාදාමයන් වලදී කටයුතු කිරීමේදී වයස 16 සිට 14 දක්වා අඩු කළ බවත් කාන්තාවන්ට අතවර කරපු පිරිමි පුද්ගලයන් 22කට අඩු නම් දඬුවම ලිහිල් කිරීමටත් එහිදී කටයුතු කර ඇති බවත් ඊට අමතරව විවිධ අවස්ථාවල අතවරයට ලක්වන කාන්තාවන් වෙනුවෙන් විශේෂිතව තිබූ නීතිය සඳහා පිරිමි පාර්ශවයට සිදුවන අතවරණ නීතියත් එකට එකතු කර එම නීති දෙකම එක නීතියක් ලෙස සම්පාදනය කිරීමට රජය කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි. සිට්‍රස් කුලයේ පළතුරු වගාව ඇතුළු කෘෂිකර්මාන්තය ආශ්‍රිත රැකියාව සඳහා ඊශ්‍රායලයේ බලා පිටත් වෑමට නියමිත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව දහසකට ආසන්න බව වාර්තා වේ. හුදෙක් සරල බහුතරයක් සහිත ආණ්ඩුවක් පිහිටු වීමෙන් සමාජීය වෙනසක් සහ ආර්ථික ප්‍රකෘතිමත්භාවය උදාකරගත නොහැකි බවත් මේ හේතුවෙන් වඩා ශක්තිමත් රජයක් පිහිටු වීමට ජාතික ජනබලවේගය අපේක්ෂා කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වෙන් සිල්වා පවසයි. අනාගත ජාතික ජනබලවේග රජයක් යටතේ ඉලක්ක සපුරා ගැනීමට වඩාත් ශක්තිමත් බලයක් අවශ්‍ය බව පෙන්වා දෙන ඒ මහතා මහජන සහාය හිමි ජනතාවගේ රජයක් පිහිටු වීමට සහ එමගින් ප්‍රතිවාදීන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා පරාජය කිරීමට අපේක්ෂා කරන බවද අවධාරණය කරයි. LNW Daily News at 8 විශේෂාංගයේ ඔස්සේ අද දින පුවත් සාරාංශය නැරඹීම සඳහා රාත්‍රී 8ට අපගේ YouTube නාලිකාව වෙත පැමිණෙන්න.